අපි මේ රටට නිදහස ලබා ගත්තේ ඔක්කොම එක්කම. මේ රටට නිදහස වුණයි කියන රහස් පණිවිඩය මේ රටෙන් අරගෙන ගිය සිංහල බෞද්ධෙක් නෙවෙයි. ඒක අරගෙන ගිය ඒඩබ්ලිව් පෙරේරා මැතිතුමා තමන්ගේ සපත්තුවේ යට අඩිය දෙකට කඩලා ඒක ඇතුළට මේක දාලා ඒක නැවත මහලා කාටවත් අල්ලගන්න බැරි. ඉතින් එහෙනම් අපි කොහොමද මේක තනියෙන් වරදන්නේ? මේක කියනකොට මගෙන් අහනවා සිංහලද බෞද්ධද කියලා. ඔය කතා කරන ඔක්කොම අයියලට වඩා මං හොඳ බෞද්ධයෙක්. මං පිළිගන්නේ බුදුහාමුදුරන්ගේ බෞද්ධ දර්ශනය විතරයි ආන්. එක එක්කෙනා කියන දර්ශන පිළිගන්න මට වැඩක් නැහැ. මං ඒක හොඳට ඉගෙන ගත්තා. දැන් 56 ඉඳලා ඈ අවුරුදු 60 ගානක් තාම ජාති ආරක්ෂා කරනවා. තාම සටන ජාති ආරක්ෂා කරනවා. දැන් ඒවට මදිවට මේ පෞද්ගල කාලේ ඉඳලා දැන් ආගමත් ආරක්ෂා. දැන් අද අපි කොහෙද ඉන්නේ? අද අපි ඉන්නේ අපිට උඹල කඩ විකුණලා ආර්ථිකය හදාගත්ත මාළදිවින්පත් පිටිපස්සේ ඔය මාළුකු ඉනිය දේශ ප්‍රේමින්ට මං කියනවා. අපි මේ අපේ අදහස් ප්‍රකාශ කරන්නේ මේ රට හදන්න. රටක් හදන්නට පුළුවන් කටින් නෙවෙයි ඔළුවෙන්. මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා. ආණ්ඩුවේ කොයි ආණ්ඩුවේද වැරදි නැහැ කියලා කියන්නේ. ඒක අර පටාචාරාවට කිව්වාගේ මැරුණ නැති තැනකින් අප අවුරක් ගේන්නේ අප අවුරක් ගේන්නේ. එහෙම ආණ්ඩුව නෑ. ලිච්ඡවි ආණ්ඩුව තමයි ලෝකෙ දිනන හොඳම ආණ්ඩුව කියලා ලිච්ඡවිලත් ගෝරි දාලා බුදුහාමුදුරන්ට යන්න වුණා වැඩිලා ඒක ප්‍රතිසඳන්නේ. කැලණිය නුංගමුගොඩ ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු කළ වෙඩිතැබීමකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. කැලණිය නුංගමුගොඩ මංසන්ධියේ පිහිටි ආභරණ වෙළඳසැලක අද පස්වරුව 2:30ට පමණ මෙම වෙඩිතැබීම සිදු වූ තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගිනියම් සහිතව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙළඳසැල තුළට පැමිණ එහි හිමිකරුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩිවැදුණු පුද්ගලය මස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ වෙඩිතැබීම සිදු කරන ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ ඉමිටේෂන් ආභරණ විකිණීමේ ව්‍යාපාරක නිරතව සිටි 45 වැනි පුද්ගලයෙක්. ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදු කෙරෙනු අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට කොටගෙන නැහැ. කොළඹ මහනගර සභා බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාප හේතුවෙන් දෙමටගොඩ විපුලානන්ද දෙමළ මහාවිද්‍යාලයේ සිසු සිසුපියන් සෞඛ්‍ය ගැටලු රැසකට මැදිව සිටිනවා. මව්පියන් හා පාසල් බලධාරීන් චෝදනා කරන්නේ පාසලට යාබද නිවාස සංකීර්ණයකින් පිටකරන අපචලය ඍජුව පාසල් භූමියට යොමු කිරීම හරහා මෙම ගැටලු උද්ගතව ඇති බවයි. කොළඹ නමය දෙමටගොඩ පිහිටා ඇති විපුලානන්ද දෙමළ මහවිද්‍යාලයේ සිසු සිසුවියන් දහසකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබනවා. මව්පියන් පවසන්නේ කලක පටන් මෙම විද්‍යාලයේ දරු දැරියන් නිරන්තරයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වන බවයි. පාසලට යාබද ඉඩමකින් මල අපචලය පාසල් භූමියට යොමු කිරීම හරහා මෙම ගැටලු උද්ගතව ඇති බව පාසල් බලධාරීන් පෙන්වා දෙනවා. පාසල් භූමිය ඇති අධික දුර්ගන්ධය හේතුවෙන් දරුවන්ට නාස් ආවරණය කරගෙන සිටීමට සිදුව තිබෙනවා. අපේ ළමයි මේ ඉතරේ ඕලවල් විභාගෙ ලියන ළමයි. ඒ ළමයි මේ ගඳේ කොහොමද මොළේට ගන්නෙ? ටීචර්ස් උගන්නන එක. කණ්ඩ බොණ්ඩ මොකුත් නැබැයි. අපේ යාළුවෝ ඔක්කොම බමන දානවා. ටීචර්ස් ඔක්කොම එනවා. ගොල්ලන්ට කලන්ත ඇවිල්ලා ඒක යනවා. පන්තියේ එන කට්ටිය ඔක්කොම කියන්නේ ගඳ ගඳ කියලායි. අපි කොහෙද යන්නේ? වෙන පන්තියට අපිට දෙන්නෙත් නැහැ. විදුහල් පිටුවරිය අපවසන්නේ මෙම ගැටලුව හේතුවෙන් පාසලේ පරිපාලන කටයුතුද දැඩි ලෙස අඩාල වී ඇති බවයි. ටීචර්ස් සික් ලීව් දාන ඒගොල්ලන් එන්නේ කැමති නැහැ. මහා ගඳ තියෙන ස්කූල් පාලනය කරන හරි අමාරු වෙලා තියෙනවා. පාසල් බලධාරීන් මෙන්ම මව්පියන් පවසන්නේ 2006 වසරේ සිට පැවතින මෙම ගැටලුවට තවමත් කොළඹ මහනගර සභා බලධාරීන් නිසි පියවරක් ගැනීමට අපොහොසත් වී ඇති බවයි. අපති ලොතන ජෙනරාල් මහේස් සේනානායක සහ හිටපු මාත්‍ය රිෂාඩ් බදවුදීන් යන මහත්වරුන් කැඳවා තිබෙනවා. උසස් පෙළ සිසුන් සහ ගුරුරුන් සඳහා ටැප් පරිකරණක ලබා දීමේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද පැවති උත්සවයකදී අධ්‍යාපන මාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. මේ අතර සංහිඳියාව පළුදු කරන සමාජ මතභේදයට තුඩු දිය හැකි කරුණු පාසල් පෙළපොත්වල ඇතුළත් කර ඇද්දේ සොයාබැලීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බව අධ්‍යාපන ප්‍රකාශක කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පවසනවා.
දෙදස් පහළව දෙදස් දහට අතර කාල සීමාවේදී ගම්මුදා විව්‍යාපෘති සඳහා සමරුඵල කෙදිකිරීම වෙනුවෙන් මුදල් වෙන්කිරීමේදී නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍ය අධිකාරීවරයාගේ පෞද්ගලික ගිණුමකට මුදල් බැරකිරීමෙන් වංචාවක් සිදු වී ඇති බව නිවාස අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු අතුල බණ්ඩාර මහතා අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙනවා. මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ජූනි 23 වෙනිදා සිට ජූලි 1 වෙනිදා දක්වා ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට සමගාමීව අද වවුනියාවේදී රථ පෙළපාලියක් සංවිධානය කර තිබුණා. කුලියාපිටියේ උඩුබද්දව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තිබී සොයාගත් අත් බෝම්බයක් ක්‍රීඩාංගණයට රැගෙන ගොස් නිෂ්ක්‍රීය කළ බව පොලිසිය සඳහන් කළා. මඩකලපුව එරාවුරුපත්තු මාවඩිවෙම්බේ ගම්මානයේ පිහිටි පුරාවිද්‍යා දාගබක් විනාශ කර එහි විවිධ භෝග වගා කර තිබෙනවා. දැන් ලොව වටා හිරු. පාකිස්තානයේ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඉම්රාන් ඛාන්ගේ පාලක තහිරීකි ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නිවේදකයා සමග ගැටුමක් ඇති කරගන්න ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. නිවේදකයා සහ මන්ත්‍රීවරයා අතර පළමුව ඇතිවන වචන හුවමාරුව ගුටිපැට හුවමාරුවක් දක්වා දුර දිග ගියා. ලොක කුසල එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්වවටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කරගන්නට බංග්ලාදේශය සමත් වුණා. ඒ ඊයේ සදම්ටන් හිදී අෆ්ගනිස්තානයේ සමග පැවති තරගයේ ලකුණු 62 කින් ජය ගැනීමත් සමගයි රෝස් බෝල් ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 262ක් රැස් කළා. පිළිතුරු ලෙස අෆ්ගනිස්තානයට පන්දු 47ක් තුල සියලුම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 200ක් පමණයි. මේ ජයග්‍රහණයත් සමග බංග්ලාදේශයේ ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියේ ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට අද දමමින්. මේ සුදානම සමගින් යන්නට පත්තකට ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්තියේ සම්මිසේවව සක්‍රිය කරගන්න. අපි යලියම වන්නේ හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.